අපි බොහෝ දේවල් කතා කළත් බොහෝ දෙයක් ස්පර්ශ කළත් මේ සාහිත්‍ය කියන දේ මොකද්ද ඔබ දන්නවා මහා කවි කාලිදාසයන් කියලා තියෙනවා තැනක සියල්ල වචන නිශ්ශබ්ද වූ තැන සංගීතය උපදී වචන නිශ්ශබ්ද වූ තැන සංගීතය උපදී මේක තමයි වෙන්නේ ඒ නිසා අපි පළමු ගීතයේ තියෙන්නේ කඳුළු හෙලා නෑඹිලට මම අපි ඉක්මනට කතා කරමු සාහිත්‍ය ගැන රසවින්දනයේනේ මම අද ඔබට ආවේ ගැන පුංචි හෝ යමක් කියා යන්නට රසවින්දනය කරමු අපි හැමෝම එකතු වෙලා වර්ෂාවේ වුණත් මා වෙනුවෙන් ඉන්නේ කියන සතුටු වෙන දෙවෙනි වතාවටත් මම ආපසු කියනවා අම්මා අද මම මෙතන නැහැ මගේ අම්මා මට නොසිටින්නට ඒක ශාරීරිකව එක පැත්තකින් හැබැයි මනෝමය ලෙස බැලුවොත් මගේ අම්මා දුන්නු පන්නරය මගේ අම්මා දුන්නේ හයිය නොවන්නට අද මා කියලා කෙනෙක් නැත ඒක තමයි ඇත්ත මා අන්තර්ජාලයේ කතා කළා වාගේ එදා අම්මට දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ හැබැයි අද මට අම්මට දෙන්න ඕන දෙයක් තියෙනවා මයි ගාව ඔය ගීතේ කියලා මම ගිහිල්ලා දවසක් අම්මා ගාව ඔය අන්තර්ජාලයේ ගියේ ගීතය අම්මත් ඇහුවා ਵਿਚාරේ අම්මත් ඇහුවා මං අම්මා ගාවට ගිහිල්ලා අඳනකොට අම්මා මගේ හිස අත ගාලා ඇහුවා මට එක දෙයකට දුකයි මයි පුතේ මං ඇහුවේ ඇයි කියලා අම්මා කිව්වේ ඒකද මේ තමයි මට බැරි වුණා මයි පුතාට බෙහෙරක් වගේ කුඹුරක් වගේ බත් දෙන්නට බෙහෙරක් වගේ පින් දුන්නට කුඹුරක් වගේ බත් දෙන්නට බැරි වුණා ඒ තමයි අපේ අම්මා දැන් අද ඉන්නවනේ ගොඩාක් අය කිරි දෙන්නට අකමැති අම්මලා කිරි දෙන්නට ළමයිට අකමැති ඒකට මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ඉඳලා එහෙම ට්‍රේනින් කරලා දානවා අය කිරි දෙන්නේ නැහැ ඒ වගේ අම්මලත් අද වර්තමානයේ ඉන්නවා ඉතින් මේ පිළිබඳ ලියවුණු කවියකින් මම පටන් ගන්නම් මේක ලියන්නේ නුවන් තොටවත්ත ඔහුගේ අවුලුත්ම කවි පොතක් ආවා ගැසරියක ප්‍රේමය ගැසරියක ප්‍රේමය ගැසියරයක ප්‍රේමය ඒක තමයි මේ කවිය තියෙන්නේ දැන් මේ පුතා තමයි කවිය කියන්නේ අම්මා වැඩට ගිහිල්ලා පුතා තමයි මේ කවියට මූලික වෙන්නේ පුංචි කොල්ලා මෙයා ඉන්නවා වැට අල්ලගෙන අම්මා එනකම් කවිය ආරම්භ කරන්නේ මෙතනින් නුවන් ගාවට ඇවිල්ලා අහනවා එක තරුණ අම්මා කෙනෙක් පුතා කිරිබොන එක නවත්තන්නේ පුතා කිරිබොන එක නවත්තන්නේ කොහොම වගේ දෙයක් කොටලා ගියවොත් ප්‍රශ්නයක් වෙයිද කොහෙද කියලා ඔයගොල්ලෝ දන්නව පුතා කිරිබොන එක නවත්තන්නේ කොහොම වගේ දෙයක් කොටලා ගියවොත් ප්‍රශ්නයක් වෙයිද නුවන් දෙන පිළිතුර මේකයි පුතාගේ පට්ටමෙන් තමයි ලියන්නේ අම්මා එයි කියා හිත හිත රවුමේ කටු දිහා බැලුවට කටු දෙකේ වෙනස මට තව නැහෙනේ තේරිලා බස් එකක් දෙකක් යනකොට ඉස්සිලා හොරෙන් බැලුවට ජනේලය උසයි මන් තව නැහෙනේ උස වෙලා දැන් පුංචි කොල්ලා කියනවා අම්මා දිහා මේ කටු දෙක දිහා කරගෙන දිහා ඔරලෝසු දිහා බලන විට උට තේරෙන්නේ නැහැ මේක මේ ගැන කිසි අවබෝධයක් නැහැ බස් එකක් දෙකක් අරවා කියනකොට ඉස්සිලා බලනවා ඒකටවත් උස නැහැ ඒත් එයාට අම්මයි කියා බලනවා නම් අම්මා තාම නැහැ ගේට්ටුව අරන් එනකොට අත් දෙකේ මොකුත් නැතුවට අඬන්න නැතුව ඉන්න හැටි ඇතක් කුරු වෙලා දවස මග බලන් හිටි මට හම්බුනේ කුක්කු විතරයි නිින්ද ගිය ටිකට ඒකත් තිත්ත රස වෙලා දවස මග බලන් හිටි මට හම්බුනේ කුක්කු විතරයි නිින්ද ගිය ටිකට ඒකත් තිත්ත රස වෙලා තරුණ අම්මලාට මම මේ කියන්නේ මතක තියාගන්න කිරි තමයි දරුවට පොවන මව් කිරි තමයි විශ්ව නිර්මාණය කරන්නේ. ඔබ තමයි ඇත්ත. අපි අම්මා ගැන කතා කරනකොට ඔබ මම අවසාන මොහොතේ අම්මා ගාවට ගිහිල්ලා මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන් නම් නිදාගෙන ඉන්න තැනට උන මහලු වී ගල් බැම්මේ වැතිරුණු ඉරට පවරා සැඳෑ සක්මන උලමෙකුගේ බිඳුනු වෙනකට ඉපිල් ගස් කන් වහන ඉක්මන කලට අතලට හිතේ සතුටින් හිතු මතේ මල් අහුරු අස්සන අම්මා නිදියන සොහනාද්දර පිපෙන බාලුලි තමයි ලස්සන දිනු රාජගුරුවන් හෝ ලියනවා අපි අම්මගෙන ගීතය අහලා කතා කරමු Thank you.
Oh, mm-hmm.